පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදු නාදදී নমස්කාර පූර්කව පිළිගනිමු සාදු 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 මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා මත්තේගොඩ පදිංචි ගීතා ජයනෙත්ති මහත්මිය නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්න. එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසන තම තමන්ගේ ජීවිතවලටත් එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීම සඳහාත් අවසන ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්නත් මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගනිමු. පින්නතනි අදත් ධර්මදේශනාවේ මාතෘකාව හැටියට ධම්මදායාද සූත්‍රයෙන් තමයි අනුශාසනාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. මජ්ඣිම නිකායේ සඳහන් වන ධම්මදායාද සූත්‍රය මේ සූත්‍රයේ ඇසුරු කරගෙන මේ වෙනකොට ධර්මදේශනා හතක් අපි දේශනා කරන්න යෙදුනා. මේ පිරිස මේ දායකත්වය දරන්නේ ධම්මදායාද සූත්‍රයෙන් සිදු කෙරෙන අටවෙනි ධර්මදේශනාව සඳහා. පින්නතුනි අපි හත්වෙනි ධර්මදේශනාව නිමා කරන වෙලාවේ සාකච්ඡා කළා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසාත්මක නාමයක් තියෙනවා කියලා. ඒ භාග්‍යතුන් වහන්සේගේ අති විශිෂ්ට සර්වඥතා ඥානයත් එක්ක. ඒ ඥානය තමයි ලෝක විදු. විශ්වය පිළිබඳව තියෙන අසීමාන්තික අවබෝධය නිසා ලෝක විදු කියලා කියනවා. ඊට සමගාමීව අපි සාකච්ඡා කළා බුදුරජාණන් වහන්සේට සඳහන් කරන තව නමක්
චක්කු භූතෝ කියලා කියන්නේ ඇස් ඇති කරවනවා කියන එකයි. මෙතන ඇස් ඇති කරවනවා කියලා කියන්නේ මේ පියවිය හැට පේන්නේ නැති දේවල් දකින්න බලන්න සලස්සලා දෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ අපි නිවැරදිව ගමන් කරහම අපිට පුළුවන් පෙර භවය බලන්නත්, අපිට පුළුවන් අද මගදි වෙන දේ බලන්න, අද හවසට වෙන දේ බලන්න, මම මැරෙන දවස බලන්න, මම ලෙඩ වෙන දවස බලන්න, මම ගැන බලනවා වගේ ලෝකෙ ගැන හුඟක් දේවල් බලන්න අපිට පුළුවන් අවස්ථාව උදා කරනවා. දැනට නොපෙනෙන දේවල් දකින්න සලස්සලා දෙනවා. ඒ නිසා කියන චක්කු භූතු. අපි මේ කෙටියෙන් ඒ කොටස සිහිපත් කරන්නේ. ඊළඟට ඥාන භූතු. ඥානය ඇති කරවනවා, ප්‍රඥාව ඇති කරවනවා. අපි හැමෝටම ප්‍රඥාව තියෙනවා කියලා කාරණාවක් මේ ලෝකෙ කියන්නේ නැහැ. සාමාන්‍ය පෘතග්ජන මිනිස්සු වෙච්ච අපිට ලොකු ප්‍රඥාවක් ඇත්තෙම නැහැ. අපිට තියෙනවා හොඳ බුද්ධියක්. හැබැයි බුද්ධියයි ප්‍රඥාවයි කියලා කියන්නේ එකක් නෙමෙයි, දෙකක්. එහෙනම් අපිට ප්‍රඥාව හරි අඩුයි. ප්‍රඥාව මනාව තිබුණා නම් අපි මේ පංචකාම ලෝකයෙන් එතර වෙන්න උත්සාහ කරනවා. දුක තේරුම් ගන්නවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා. දුක ඉපදිච්ච තැන හොයනවා. ඉපදිච්ච තැනට පිළියම් කරනවා. මුල පැලවෙන තැන හොයලා මුල ගලවලා දාන්න ඕනේ. ඒ වගේ දුක ඇති වෙන තැන හොයලා දුක ඇති වෙන්න එතන තියෙන හේතුව නැති කරනවා. එතකොට සමුදයක් නැහැ, දුකක් නැහැ. ඔක අවබෝධ කරගෙන යමෙක් කටයුතු කරනවා නම් දුක්ඛ සමුදය මේ දෙක නැති කරන්න ආගෙතෙන්ට එනවා මාර්ග ප්‍රඥාව. දුක ඉපදුනේ අහවල් තැන, අහවල් හේතුව නිසා. මන් දුක උපදින හේතුව නැති කරන්න කටයුතු කරනවා. ඒ හේතුව දැකලා නැවත නැවත දුක් රැස් නොකරන්න කටයුතු කරන්නේ මාර්ග ප්‍රඥාවයි. මාර්ග ප්‍රඥාවෙන් කටයුතු කරන පුද්ගලයා නිරෝධය හොයාගෙන යනවා. එමනම් මෙතන සඳහන් කළේ ඥාන භූතෝ, ඥානය ඇති කරවනෝ. චතුරාර්ය සත්‍ය ධර්මයේ මනාව අවබෝධ කරගන්න තැනට අරගෙන එනවා. ධම්ම භූතෝ, අන්‍ය සත්‍යයන් තුළ ධර්මය ඇති කරවනෝ. භාගිතුන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ නිර්මල ධර්ම රත්නය ශ්‍රද්ධාවන්තයාගේ හිත් තුළ උපද්දවනෝ, පැලකරවනෝ. අපිට ධර්මය උපද්දවන්න බැරි නිසා අපිට ධර්මය අවබෝධ කරගන්න මග කියලා දුන්නා. ධර්මය ඉපැද්දෙව්වා අපේ හිත තුළ. භාගිතුන් වහන්සේ තනියම උපදව ගත්තා, ඊට පස්සේ අපි තුළ ඉපැද්දෙව්වා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට එහෙම සඳහන් කළා, බුදුන් අනුව ගියපු බුද්ධානු බුද්ධයි කියලා. බුද්ධ අනුබුද්ධ කියලා කියන්නේ බුදුන් අනුව ගියපු නිසා. එහෙනම් මේ විශ්වයේ බුදුන් අනුව ගියපු පළවෙනි ශ්‍රාවකය අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ ගත් මග භාග්‍යතුන් වහන්සේගෙන් අහගෙන අරගත් නිසා සියලු දෙනාටම කලින් උන්වහන්සේට රහත් වෙන්න ලැබුණා. උන්වහන්සේට ඒ උතුම් තැනට ධර්මාවබෝධයට එන්න ලැබුණා. ආන් නිසා බුද්ධානුබුද්ධයි. එහෙනම් ධම්ම භූතෝ කියලා කියන්නේ අපේ සිත් තුළත් මේ ධර්මය උපද්දවන්න කටයුතු කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ධම්ම භූත කියලා හඳුන්වනවා. බ්‍රහ්ම භූතෝ සඳහන් කරනවා, අන්‍ය සත්‍යයන් ඉතා උසස් තත්ත්වයෙන් උසස් පුද්ගලයෝ බවට පත් කරවන. අන්‍ය සත්‍යයන් ඉතාම උසස් පුද්ගලයෝ බවට පත් කරවනවා. විශ්වයේ ඉන්න උසස්ම කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ ශාසනය තුළ
භික්ෂූන් වහන්සේලා යම් දවසක ඇතිවෙන්න පටන් ගත්තද අන්න එදා ඉඳලා උන්වහන්සේලාට දෙවියොත් වැන්ද උන්වහන්සේලාට බ්‍රහ්මයොත් වැන්ද උන්වහන්සේලාට මිනිස්සුත් වැන්ද එනම් බ්‍රහ්ම භූතු ඉතා උසස් තත්ත්වයට පත්කිරීවේ කවුද බුදුරජාණන් වහන්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අග්‍රපස්ථායිකයන් වහන්සේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා මහා රහතන් වහන්සේලා සසරින් මිදුණ අනික් රහතන් වහන්සේලා මේ සියලු දෙනා මිතා මුසස්. එතකොට මේ සාමාන්‍ය අය ඒ තරම් උසස් තත්ත්වයට පත් කිරුවේ කවුද බුදුරජාණන් වහන්සේ. ආන් ඒ නිසා බ්‍රහ්ම භූතයි කියලා සඳහන් කරනවා. ඊට අමතරව බුදුරජාණන් වහන්සේට විශේෂ ගුණ කතාවක් තියෙනවා පින්නතිනේ වත්තා පවත්තා කියලා. ඇයි මේ වත්තා පවත්තා කියලා කියන්නේ? යම් ධර්මයක් මුලින්ම දේශනා කරනවා. අපි කියමු භාග්‍යතුන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව. මේ උතුම් මංගල ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව දේශනා කළා විතරද? මේ දැන් දේශනා කරනවත් එක්කම ඒ දේශනාව අදිෂ්ඨාන කරනවා. දේශනාත් කෙරෙනවා අදිෂ්ඨානත් කෙරෙනවා. මොකටද? අනාගතයේ තවත් අවුරුදු 5000ක් කල් මේ දේශනාව පවතින්න ඕනේ කියන අදිෂ්ඨානයත් කරමින්ම තමයි ධර්ම දේශනාව කරන්නේ. ඒක භාග්‍යතුන් වහන්සේ සතු අති සුවිශේෂී ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ තවුතිසාවට වැඩපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ හැකියාව කොච්චරද කියලා පෙන්නනවා. තරම අභිධර්මයේ දේශනා කරන්නයි වැඩි ඒක අවස්ථාවක. මාතෘ දිව්‍ය රාජය ඇතුළු පිරිසට භාග්‍යතුන් වහන්සේ අභිධර්මයේ දේශනා කරනවා. දෙවියන්ට ආයුෂ දිගින්ද එක දිගට වැඳගෙන අහගෙන ඉන්න පුළුවන්. අනික ඒ වෙලාවේ දෙවියෝ අමුතු කාරණාවක අමුතු සීලයක විකාල භෝජනයක් එහෙම කතාවක් නැති නිසා. නමුත් භාග්‍යතුන් වහන්සේ මිනිසෙක්. ඒ නිසා දානේ වළඳන වෙලාවට බුදුරජාණන් වහන්සේ දානේ වළඳන්න ඕනේ. නමුත් දානේ වළඳන හැම වෙලාවකම භාග්‍යතුන් වහන්සේ මේ ආසනයෙන් නැගිටලා වැඩියනම් මේ දෙවිය කොච්චර වෙලා බලාගෙන ඉන්නද? මේ දේශනාව තුන් මාසයක් ඇතුළත එහෙමනම් ඉවර කරන්නද භාග්‍යතුන් වහන්සේට පුළුවන්? ආන් ඒ නිසා දෙවියන්ට ධර්ම දේශනාව කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ අපි කියමු උදේ 8ට දේශනාව පටන් ගත්තේ කියලා. 10ට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න නැගිටිනවා. මේ උදාහරණයක් මම සඳහන් කරන්නේ. 8ට දේශනාවට වාඩි වෙලා 10ට නැගිටිනවා. එතකොට නැවත දානි වළඳලා ආපහු ආසනීයට වඩින්නේ 12:00 කියමු. එතකොට 10 ඉඳලා 12:00 වෙනකන් කවුද දේශනාව කරන්නේ? අන්න ඒ නිසා බුදුරුවක් මවලා භාග්‍යතුන් වහන්සේ නැගිටිනකොටම ධර්මාසනේ වාඩි කරවමු. මවාපු බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කරන්න පුළුවන්ද? මවාපු රුවට ධර්ම දේශනා කරන්න බෑනේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ 10ට නැගිටලා 12:00 නම් ආසනීයට වඩින්නේ පැය 2:30. දේශනා කරන්න ධර්මය අදිෂ්ඨාන කරනවා. දැන් දේශනා කරන ගමන් ඉස්සරහට දේශනා විය යුතු ධර්මය අදිෂ්ඨාන කරනවා. එතකොට එකම හිතින් මොකද කරන්නේ? කාරණා දෙක අපිට ඒක කරන්න පුළුවන්. අදිෂ්ඨාන කරලා බුදුරජාණන් වහන්සේ ආසනයෙන් නැගිටිනවා. නිර්මිත බුදුරජාණන් වහන්සේ ධර්මාසනයේ වැඩ ඉන්නවා. අදිෂ්ඨාන කරපු ධර්මයේ භාග්‍යතුන් වහන්සේගේ හඬින්ම දේශනා වෙනවා. භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතයට වඩිනවා. දෙවියෝ හිතාගෙන ඉන්නේ හැම දෙවියම නෙමෙයි සමහර අය දන්නෝ බුදුරජාණන් වහන්සේ දිගටම දේශනාව කරනවා කියලා. එතකොට දේශනා කරන්න ධර්මයේ අදිෂ්ඨාන කරනවා වගේම ඒ අදිෂ්ඨාන කරපු ධර්මයේ තව අවුරුදු 5000ක් කල් පවතිනත් අදිෂ්ඨාන කරලම තමයි ආසනෙ නැගිටින්නේ. අන්න ඒක නිසා භාග්‍යතුන් වහන්සේට වත්තා පවත්තා කියලා විශේෂ නමක් තියෙනවා. හැම දේශනාවක්ම එහෙමයි. අලුතෙන් කරන හැම දේශනාවක්ම
දේශනා කරන ගමන් අධිෂ්ඨාන කරනවා අවුරුදු 5000ක් කල් මේ දේශනාව පවතින්න ඕනේ කියලා. ඒක නිසා තමයි වත්තා පවත්තා කියලා කියන්නේ. ඊළඟට පින්නතුනි ඒ අධිෂ්ඨානය යම් තැනක ඉඳලා භාගිතුන් වහන්සේ කළාද ඒක වෙනස් කරන්න පුළුවන්ද කාටවත් මේ විශ්වයේ කිසිම දෙවි කෙනෙකුටවත් කිසිම බ්‍රහ්ම රාජයෙකුටවත් මාරයටවත් මේ අදිෂ්ඨාන කරපු ධර්ම රත්නය වෙනස් කරන්න කවර කවුම දාහකවත් බෑ. ඒක ඒ තරම් අදිෂ්ඨානය. නමුත් වර්තමානයේ බොහෝ දෙනෙක් මේ ධර්මය වෙනස් කරන්න හදන බව අපිට පේනවා. තම තමන්ගේ හිතඟි පරිදි වෙනස් කරන්න හදනවා. බොහෝ මිත්‍යා දෘෂ්ටි ලංකාවේ පහළ වෙලා තියෙනවා. එක එක්කෙනා විවිධ මත ප්‍රකාශ කරනවා. නමුත් මේ ධර්ම රත්නය වෙනස් කරන්න පුළුවන්ද? කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. හොලවන්නවත් බෑ කියලා තමයි සඳහන් කරන්නේ. හේතුව මෙහෙන් වෙනස් කරලා ඒක සූක්ෂම විදිහට සංගවලා ඔප්පු කරන්න බෑ මේකයි නියම ධර්මය කියලා. අපි වෙනස් කරන්න පුළුවන් උත්සාහ කරන ඕන තරම්. එනිසා සමහරලාට ත්‍රිපිටකයේ ඉඳලම වෙනස් කරන්න උත්සාහ කරනවා. ත්‍රිපිටකයත් අලුතෙන් මුද්‍රණය කරන්න හදනවා. තියෙන එක වැරදි කියලා. එහෙම මුද්‍රණය කෙරුණොත් යම් දවසක ඒත් ඔප්පු කරන්න පුළුවන් ද වැරදි පිටකයක් මේකයි හරි පිටකේ කියලා? ඔප්පු කරන්න බෑ. හේතුව පින්නතින මෙහෙ විතරක් නෙමෙයි තවත් රටවල් 10ක මේ නිර්මල ධර්මයේ එහෙම්ම පවතිනවා. සංසන්දනය කරලා බලහම මේක වැරදි කියනවා මිසක් ඒක වැරදි කියන්නේ නැහැ. કોઈ මිත්‍යා දෘෂ්ටිකාය නොඑක් මත ප්‍රකාශ කරනවා. කලින් අපේ තිබිච්ච පුස්කොළ වගේ දේවල් බටහිර ජාතීන් අරන් ගියා. ඒ හින්දා නියම ධර්මය අපි ගාව නැහැ. පස්සේ ලියවිච්ච කොටසක් තමයි අද තියෙන්නේ කියලා. නමුත් පින්නතුනි මේ රටේ තිබිච්ච හැම පුස්කොළයක්ම අරන් යන්න පුළුවන් වුණේ නෑ. ඒක භාග්‍යතුන් වහන්සේගේ ආඥාව. මේ ධර්ම රත්නේ නැති කරන්න බෑ කිසි කෙනෙකුට. ඒ හින්දා මේ රටේ නැති වුණත් අනික් රටවල් 10 එහෙම්මම තියෙනවා. නැති කරන්න කවදාවත් බෑ. බුද්ධ ආඥාව තියෙන තාක්කල් මේ ධර්මයේ එක අබමල් රේණුවක්වත් වෙනස් කරන්න, ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් කෙනෙකුට වෙනස් කරන්න බෑ. නැති කරන්න හැදුවට මුල තියෙන නිසා ආය පැලවෙනවා. එහෙනම් ධර්මයේ නැති කරන්න බෑ කාටවත්. ඊළඟට පින්නතුනේ හැම තැනකින්ම මේ ධර්මයේ නිර්මල බව අපිට දකින්න තියෙනවා. සමහර වෙලාවට සමහර රටවල් වල තියෙන හැම පොතක්ම කාටවත් විනාශ කරන්න බැරි වුණා. ඊළඟට මේ ධර්මයේ තාමත් වෙනස් නැති බව, විනාශ වෙලා නැති බව බුදුරජාණන් වහන්සේගේ නිර්මල හද මඩලේ ඉපදිලා සුවඳ හමන ශ්‍රීමුක පද්මයෙන් ලෝකයට දානය කරපු ධර්මය තාමත් ඒ විදිහටම මේ විශ්වයේ පවතිනවා කියන එක මනාව වර්තමානි තහවුරු කරලා ඔප්පු කරලම් තියෙනවා. ධර්මය දන් නැති කෙනෙක් අද ධර්මය නැහැ කියල කියනවා මිසක් ධර්මය දන්න කෙනෙක් කවදවත් ඒක කියන්නේ. කොහෙද ඔප්පු කළේ? ඔප්පු කළපු තැන දන්නෙත් නෑ හුඟක් වෙලා. 1954 ඉඳලා 1956 වෙනකම් අවුරුදු 2ක් මේ රටේ මනාව ධර්මදර භික්ෂූන් වහන්සේලා සමගිව රැස්ුනේ කොහාටද? බුරුමෙට. ඒක තමයි ලංකාවේ මේ ශාසනීය 6 ධර්ම සාකච්ඡා සංගායනාව. ඒකට කියන්නේ චට්ට සංගායනාව කියලා. බුරුමෙට එකතු වෙලා මේ බෞද්ධ රටවල්වල තිබිච්ච පොත්පත් ටික අරගෙන මනා සංසන්දනයක් කරලා අවුරුදු 2ක් ධර්මයේ මනාව පිළියෙල කරලා සත්‍යයයන කළා. චට්ට සංගායනාව කියලා කියන්නේ ඒකට. ඒ සත්‍යයයනාවේදී ඔප්පු කළා ඒ නිර්මල ධර්මයේ තාමත් වෙනස් නැහැ කියලා. ඒ විදිහටම පවතිනවා කියලා. ඒකයි මං කිව්වේ තහවුරු කරලමයි තියෙන්නේ වෙනස් නැහැ කියලා. අදත්
ඒ පොතපතේ තියෙන විදිහට කෙනෙක් මාර්ගයේ ගමන් කරනවා නම් ධර්මයේ තුල හැසිරෙනවා නම් ලෝකේ රහතන් වහන්සේලාගෙන් හිස් නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක්. මේ කාලේ සමහර අයනේ කියන්නේ රහත් වෙන්න බෑ කියලා. නමුත් අදත් ලෝකේ රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. අදත් ප්‍රතිපදාවේ හැසිරෙන අයට ඕන තරම් ඒ ගමනේ යන්න පුළුවන්කම තියෙනවා. භාග්‍යතුන් වහන්සේට අවනත වෙන්න විතරයි ඕනේ. රහතන් වහන්සේලා වැඩ ඉන්නවා මේ ලෝකේ ඕන තරම්. නමුත් ප්‍රචලිතද ප්‍රසිද්ධද කවදාවත් නැහැ. මම නිතරම මතක් කරන කාරණාවක්. රහතන් වහන්සේලා ගාව තියෙන උතුම් ප්‍රාර්ථනා දෙකයි. පළවෙනි එක මම රහත් වුණ බව මේ ලෝකේ කිසිම කෙනෙක් නොදැන ගනිත්වා. වර්තමානයේ ඉන්නේ ව්‍යාජ රහතන් වහන්සේලාගේ ඒ ප්‍රතිරූපය එතනින්ම විනාශ වෙනවා. හැබැයිම රහතන් වහන්සේගේ ප්‍රාර්ථනාව මම රහත් වුණ බව මේ ලෝකේ ඉන්න කිසි කෙනෙක් නොදැන ගනිත්වා. දෙවනි ප්‍රාර්ථනාව මම ලබාගත් උතුම් ඵලය මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම ලබා ගනිත්වා. මේ ගැන සාකච්ඡා කළොත් මේ ත්‍රිපිටකයේ තුල ඕන තරම් කරුණු දක්වන්න පුළුවන්. එක ස්වාමින් වහන්සේ නමක් තමන්ගේ ගුරුවරයාගෙන් අහනවා, ස්වාමීනි රහතන් වහන්සේලා අඳුරගන්නේ කොහොමද කියලා. ගුරුවරයා උත්තරයක් දෙනවා, ආයුෂ්මතුනි අමාරුයි කියලා. මේ ශිෂ්‍ය හාමුදුරුව අහන්නේ ගුරුවරයාගෙන්. නමුත් උන්වහන්සේ පැවිදි බිමට පත් කළ ගුරුවරයා රහතන් වහන්සේ නමක්. මගේ ගුරුවරයා රහත් කියලා කියන්නේ ඒ භික්ෂුව දන්නේ නැහැ. ඒකයි කි. නමුත් සඳහන් කළාද, ඇයි මම දිහා බලලා තේරුම් ගන්නකො කියලා කොතනවත් සඳහන් කළේ නෑ, අමාරුයි කියලා තමයි සඳහන් කළේ. අනුරාධපුරයේ යුගයේ භික්ෂුන් වහන්සේලා දෙනම අවුරුදු 60ක් එකම ගල් ගුහාවේ තමයි වැඩ හිටියේ. නමුත් ඒ දෙනමගෙන් එක නමක් රහත් බව 60 අවුරුද්දක් මණික් භික්ෂුන් වහන්සේ දන්නේ නෑ. කොතනකවත් තමන් එවන් උතුම් තැනට ආපු බව අඟවන්නේ නෑ. මහා සමය සූත්‍රයේ දේශනා කරන්න කලින් බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන ගත්ත රාජකුලෙන් පැවිදි වෙච්ච 500ක් දෙනා අන්තිම භික්ෂුන් වහන්සේ කමඨහන් අරගෙන ගිහිල්ලා වාඩි වෙනකොට මුලින්ම කමඨහන් ගත්ත භික්ෂුන් වහන්සේ සිව්පිලි සිඹියා සහිතව රහත් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා නිසීදනේ බිම් පත්කඩේ බිමේලල භාගිතුන් වහන්සේට වන්දනා කරලා, ස්වාමීනි මම රහත් වුණා කියන්නයි එන්නේ. ගුරුවරයාට කියන්න ඕනේ. භාගිතුන් වහන්සේට කොහොමත් කියනවා, භාගිතුන් වහන්සේ කොහොමත් දන්නවා. නමුත් වන්දනා කරලා පිටිපස්ස හැරිලා බලනවා, මම රහත් වුණ බව භාගිතුන් වහන්සේට කියන්න ඕනේ. නමුත් ඒක කියනකොට වෙන කවුරුවත් අහගෙන ඉන්නවද කියලා. නමුත් පිටිපස්ස හැරිලා බලනකොට තමන් එක්ක දෙවනියට කමටහන් අරගෙන ගිහිල්ලා වාඩි වෙච්ච භික්ෂුන් වහන්සේත් සිව්පිලි සිඹියා සහිතව රහත් වෙලා ඇවිල්ලා හිටගෙන බලාගෙන ඉන්නවා මුන් වහන්සේ වැඳලා නැගිටිනකන්. තමන් රහත් වෙන බව කියන්නේ. නමුත් පුංචි කාලේ ඉඳලා එකට සෙල්ලම් කර කර හිටපු රජවරු මේ ඒ තරම් කුඩා කාලේ ඉඳලා දැන ඇඳුනුම්කම තිබුණා. තමන් රහත් වුණා කියලා කියනකොට උන්වහන්සේට ඇහි කියලා ඒක කියන්නේ නැතුව වැඳලා නැගිටිනවා. උන්වහන්සේත් වැඳලා තමන් රහත් වුණා කියන්න ආපහු හැරිලා බලනකොට තුන්වෙනියට කමටහන් ගත්ත භික්ෂුන් වහන්සේ රහත් වෙලා ඇවිල්ලා හිටගෙන ඉන්නවා. උන්වහන්සේට ඇහි කියලා දෙවනියා කියන්නේ නැතුව වැඳලා නැගිටිනවා. ඒ තරම් නිර්මල නිහතමානී ශාසනයක්. අදනම් සමාජ මාධ්‍ය ජාලාවල රහතන් වහන්සේලා අදහස් ප්‍රකාශ කරනවා අපි දකිනවා. ධර්මයේ නමින් අල්ප මාත්‍රයක්වත් දන්නේ නැතුව මේ ශාසනය තුල නිර්මල බව පෙන්වන්න ඇවිල්ලා තමන්ගේ තියෙන කිලුටම ඔප්පු කරලා යනවා. ධර්මදරයන් අතර එයයි කිලුටු බව ප්‍රසිද්ධ වෙනවා. ධර්මය නොදන්න අය අතර නම් බොහොම ගෞරවාදරයට පාත් වෙන්න පුළුවන් කෙටි කාලයකට. නමුත් මේ ශාසනය ඒ තරම්ම නිර්මලයි. මේ ධර්ම රත්නේ අබමල් රේණුවක්වත් අද වෙනකන් වෙනස් වෙලා නැහැ කියන එක ඔප්පු වෙලායි තියෙන්නේ කියලා සඳහන් කරන්නේ එකයි. ඊළඟට පින්නතුනේ
මේ අපේ ශ්‍රේෂ්ඨ ධර්ම රත්නය අතීතයේ ඉඳලා පැවතුනේ මුක පරම්පරාවේ. ඒ කියන්නේ කටපාඩමින් බොහෝ දෙනාගේ මතයක් තිබුණා. පරම්පරාවෙන් පරම්පරාවට කටපාඩමින් එනකොට ධර්මය වෙනස් වුණා කියලා. පොත්පත්වල ලියලා තිබ්බනම් වෙනස් වෙන්නේ නැහැ, කටපාඩමින් ආවනම් වෙනස් වෙනවා කියලා. නමුත් වර්තමාන වෙනකොට ඒ කියපු අයම ආපහු කියනවා මුක පරම්පරාවෙන් ආපු ධර්මය වෙනස් වෙලා නැහැ, පොත්පත්වල ලියලා තියෙන ධර්මය වෙනස් වෙනවා කියලා. ඒ මුක පරම්පරාවෙන් අහම වෙනස් වෙන්නේ නැත්තේ. පින්නතුනි මේක කටපාඩමින් අරගෙන එනකොට ශිෂ්‍යෝ 500කට 1000කට උගන්වනවා මේක. කටපාඩම් කරවන්න ඊට වඩා වැඩි පිරිසකට උගන්වනවා. එහෙම උගන්වනකොට යම් ධර්ම කාරණාවක් පිළිබඳව සැකයක් ඇති වුණා නම් වැඩි පිරිසක් ඒ ධර්ම කාරණාව සැක කළොත් ඒ පිළිබඳව හොයලා බලනවා. එහෙම වෙනසක් නැහැ. වැඩි පිරිසක් සැක කළොත් තමයි අනික් අයට උගන්වන්න නැති. දෙන්නෙක් තුන් දෙනෙක් සැක කළාට ධර්ම කාරණාව වැරදි කියන්නේ. එහෙම වැරදිලා තිබුණොත් ඒ ධර්ම කාරණාව උගන්වන්නේ නැහැ. හරි කාරණාව හොයනවා. මොකද වැඩි පිරිසක් අහගෙන ඉඳලා වැඩි ඡන්දෙන් තීරණය කරනවා මේක වැරදි කියලා. නමුත් ඊට වඩා හරි වෙනස් නේද පොතක ලියනකොට. කෙනෙක් තමන් දන්න දේ තනියම කාමරයක් ඇතුළට වෙලා ලේඛනගත කරනවා. එතකොට අරවාගේ පිරිසක් ඉන්නවද? පිරිසක් නෑ. තනියම තමන්ට හිතෙන දේ යාලියනවා. ධර්මයත් එක්ක කලවම් වෙනවා තමන්ගේ මතේ. ඒක මුද්‍රණය කරලා දාස් ගණන් ලක්ෂ ගණන් ඒකෙන් මුද්‍රණ කොපි බෙදා හරිනවා. නැවත වතාවක් කවුරුවත් ඒ පොත් සිය ගානක් එකතැනට අරගෙන ඒ පොත් පෙරලගෙන මේකේ තියෙන අඩුපාඩු සාකච්ඡා කරනවද? කවුරුවත් සාකච්ඡා කරන්නේ නැහැ. එහෙනම් ලියනකොට වැරදුනොත් වැරදුනාම තමයි. නමුත් මුක පරම්පරාවෙන් වැරදුනොත් ඒ උගන්වනකොට හැමෝම මේක පිළිගන්නේ නැහැ. හැමෝම ඊළඟට සාකච්ඡා කරනවා. අන්න ඒක හින්දා ලියලා ගෙනාවට වඩා මුක පරම්පරාවෙන් ගෙනාපු ධර්මයේ පරම නිර්මලයි. ඒ නිසා මේ ධර්ම රත්නයේ වෙනස් නැහැ කියන කාරණාව අදටත් මනාව ප්‍රත්‍යක්ෂ කරලයි තියෙන්නේ. ඊළඟට පින්නතුනි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ නිර්මල ධර්ම රත්නේ. මේ විදිහට බලහම ඊටාම හොඳට ධර්ම ගෞරවයේ සහිතවම ලෝකේට ආර්යයන් වහන්සේලා බිහි කරන්න පුළුවන් ශක්තිය ඇතුවම භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරපු විදිහටම තාමත් පවතිනවා කියන කාරණාව අපි සියලු දෙනාටම මහා සතුටට කාරණාවක්. විශේෂයෙන් අපි සඳහන් කළා චට්ට සංගායනාව ගැන. මෙහෙම 6 වෙනි ධර්ම සංගායනාවක් බුරුමේ සිද්ධ වුණා 1954 කියන කාරණාවවත් දන්න අය හුඟක් අඩුයි. නමුත් එහෙම සංගායනාවක් කරලා ධර්මයේ නිර්මල බව ලෝකයට තහවුරු කරලයි තියෙන්නේ මනාව ධර්මදර භික්ෂුන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, බුරුමේ තායිලන්තේ වගේ රටවල් වල අදත් රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ නිසා මේ සංගායනාවල් වල උන්වහන්සේලා වැඩ නොහිටිය නෙමෙයි. ආන් ඒ නිසා රටවල් 10කම එකම මූලාශ්‍රය එකම විදිහට තියෙන බව මනාව දන්නලා තියෙනවා. පින්නතුනි අපි සමහර වෙලාවට අද බෞද්ධ කියලා කියනවා විතරයි. හුඟක් වෙලාවට අපේ නොදන්නකම මිත්‍යා දෘෂ්ටිකව බොහෝසේ ප්‍රයෝජනෙට ගන්නවා. අපි දන්නේ නැහැ. දන්නේ නැති හින්දලා නොඑක් අය නොඑක් මත ඉදිරිපත් කරනවා. අපි හිතනවා හරි මේක තමයි හොඳ, මේක තමයි නිවැරදි කියලා. සමහර වෙලාවට විද්‍යුත් මාධ්‍යවල මහා විද්වතුන් භාග්‍යතුන් වහන්සේගේ සූත්‍ර දේශනාවල් අරගෙන සාකච්ඡා කරනවා, තර්ක කරනවා, වාද විවාද කරනවා. ශ්‍රාවකයෝ ඔක්කොම අහගෙන ඉඳලා කවුරු හරි හරි කියලා තීරණය කළ නැගිටිනවා. නමුත් ඒ තර්ක කරපු විද්වතුන්
දෙන්නම සමහර වෙලාවට ඒ අරගත්ත සූත්‍රයේ කියවලාවත් නැහැ. කියවුවනම් ඒ දෙන්නගේ මතය ඉදිරිපත් කරන්නේ. අහගෙන ඉන්න අපි සූත්‍රයේ තියෙන තැන දන්නෙත් නැහැ, සූත්‍රයේ කියවලත් නැහැ. අපි කල්පනා කරනවා අහවලයි හරි කියලා. එහෙම ධර්මයේ තේරුම් ගන්න ගියොත් මේ සංසාරේ ලේසියෙන් අපිට කෙලවර කරන්න වෙන්නෙත් නැහැ. අඩුම තරමේ අපි බෞද්ධයි කියලා කියවට අපේ බෞද්ධයගෙන් 90%කටත් වැඩි මං හිතන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ වචන ටිකේ තේරුමවත් හරියට දන්නේ. අන්න ඒක හින්දා තමයි මේ නිර්මල ධර්ම රත්නයෙන් එදා වගේ අද පල නෙලන්න බෑ කියලා කතාවක් ඒ අය අතර ගොඩ නැගිලා තියෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ කාලේ මහරහතන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ කියලාද? දැන් දෙවනි දාහ ඉවරයි. දැන් මේ තුන්වෙනි දාහ පටන් අරගෙන තියෙන්නේ. එහෙනම් මේ කාලේ මහරහතන් වහන්සේලා අඩුයි කියලා බුදුරජාණන් වහන්සේ නම් කොතනවත් දේශනා කරලා නැහැ. මේ කාලේ අනාගාමින් වහන්සේලා වැඩි. මහරහතන් වහන්සේලාත් බොහොම ඉන්නවා. එහෙනම් මේ කාලේ වැඩි කියලා තියෙන්නේ අනාගාමින් වහන්සේලා. පළවෙනි දාහ දෙවනි දාහ දෙකම රහතන් වහන්සේලම වැඩි. තුන්වෙනි දාහේ රහතන් වහන්සේලා වැඩ ඉන්නවා, අනාගාමින් වහන්සේලා වැඩි. මොකද අපිට හොයන්න පුළුවන් වෙයිද එහෙම වැඩ ඉන්නවා කියලා? නැහැ කියලා කියන්නේ. නමුත් ඇයි වැඩියෙන් එතෙන්ට එන්නේ නැත්තේ? ඇයි වැඩියෙන් මාර්ගඵල ලැබුවේ නැත්තේ? අපේ ප්‍රතිපදාවේ තියෙන දෝෂ තියෙන හින්දා, ධර්මයේ පිළිගැනීමේ ශ්‍රද්ධාවේ අඩුපාඩු තියෙන නිසායි අපිට එතෙන්ට එන්න බැරි. නැත්තම් ආර්යයන් වහන්සේලා බිහි කරන්න ධර්මයේ තුල කිසි අඩුපාඩුවක් අදත් නැහැ. ඒක 5000ක් කල් භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කළා. ඒ අදිෂ්ඨානයේ 5000ක් කල් වෙනස් වෙන්නෙම නැහැ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව 5000ක් වෙනකොටත් සෝවාන් වහන්සේලා වැඩි කියලා. රහතන් වහන්සේලත් නැත්තේ නැහැ, සෝවාන් වහන්සේලා වැඩි. එහෙමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒක නිසා මේ ධර්මරත්නයෙන් අපිට අහවල් කොටස නැති වෙලානේ අද කියලා හිතන්න කොටසක් නම් නෑ. නිර්මල ධර්මරත්නය එහෙමම වැඩි ඉන්නවා. බෞද්ධයෙක් වෙන්න හරියටම අපි ගාව තිසරණ තියෙන්න ඕනේ. මොනවද තිසරණ කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ පිළිබඳව අල්ප මාත්‍ර සැකයක් නැති වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව අල්ප මාත්‍ර සැකයක් නැති වෙන්න ඕනේ. එතකොටයි ධර්ම රත්නේ සරණ යන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ වහන්සේට සහ ධර්මයට අනුව මුළු ජීවිත කාලෙම ගෙවන්න ප්‍රතිඥා දීලා මේ ශාසනයට ඇතුල් වුණ ආර්ය මහා සංඝයා පිළිබඳව, නැත්නම් මේ ශාසනයට ඇතුල් වුණ සංඝ රත්නේ පිළිබඳව සැක නැති වෙන්න ඕනේ. එතකොටයි අපිට තිසරණ තියෙනවා කියලා කියන්නේ. නමුත් අද අපි ධර්ම රත්නේනුත් පිළිගන්නේ භාගයයි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිරය වාගේ දේවල් අද හුඟක් අය ප්‍රතික්ෂේප කරනවා. ප්‍රේත ලෝක දුක්ඛිත තත්ත්වයන් ප්‍රතික්ෂේප කරනවා. එතකොට ධර්ම රත්නේ භාගයක් පිළි අරගෙන නම් කවදාවත් ධර්ම රත්නේ සරණ යන්න බෑ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව දේශනා කළත් භාග්‍යතුන් වහන්සේගේ කායික ශක්තිය, රූප ලක්ෂණ, ෂඩ්වර්ණ රශ්මිමාලාව, භාග්‍යතුන් වහන්සේගේ ශරීර ප්‍රමාණය, ඒ විතරක් නෙමෙයි සර්වඥතා ඥානයත් සීමා කරන්න උත්සාහ දරන අය වර්තමානයේ ඉන්නවා. නමුත් බ්‍රහ්ම භූතං අතිතුලං කියලා දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ තුලණය කරන්න පුළුවන් කෙනෙක්, ඉක්මවන්න කෙනෙක්, අභිවහනය කරන්න කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. නමුත් ওই ටික හරියට තේරුම් අරගෙන නිවැරදිවම තුනුරුවන් සරණ ගියපු කෙනෙකුට තමයි මේ ලෝකේ බෞද්ධ කියලා කියන්නේ. එයා හරි ශ්‍රේෂ්ඨ කෙනෙක්. තිසරණ තියෙනවා, පන්සිල් තියෙනවා. කොච්චර ශ්‍රේෂ්ඨද කියන කාරණාව ඕන තරම් ධර්ම දේශනාවල සාකච්ඡා කරනවා. මේ ශාසනයේ පල්හැම ප්‍රාථමිකම කෙනා තිසරණයි පන්සිල්ුයි තියෙන කෙනා. තාම පන්සිල් නැත්තම්, තාම තිසරණ නැත්තම් තාම බෞද්ධ වෙලා නැහැ කියන එකම මතක තියාගන්න ඕනේ. තිසරණයි පන්සිලි යමෙක් තුල තියෙනවා නම් දක්කින විභංගයේදී සඳහන් කළේ
යම් තැනක ඔහුට බත්වේලක් දී ගන්න යමෙකුට ලැබුණොත් අනාගත ජීවිත අසංකේය ආහාර පාන නම් හිග නැහැ සංසාරේ කියලා. එතකොට මමත් එතෙන්ට ගිහිල්ලා කියලා හිතන්න ඔබට ශක්තිය තිබුණොත්, ඒ කියන්නේ ඔබ එතන ඉන්නවා කියලා, ඔබ ළඟත් තිසරණයි පන්සිලී තියෙනවා කියලා නිවැරදිව ඔබට හිතන්න පුළුවන් වුණොත් ඔබ වටේ ඉන්න අයට මොන ලාභයක් ලැබෙනවද කියලා කල්පනා කරන්න. මේ ශාසනයේ තුලට යම් කෙනෙක් ආවනම් ඔහු හරියට පහනක් වගේ, පොඩි පහනක් නෙමෙයි විශාල ආලෝකයක් පතුරවන පහනක් වගේ. එක්කෙනයි ගුණ පුරන්නේ, නමුත් දන් දෙන සිය ගානකට කෝටි ගානකට ප්‍රකෝටි ගානකට ලැබෙන්නේ පුදුම ලාභයක්. ඔහු අනුව ගිහිල්ලා තව කෙනෙක් එතෙන්ට ආවොත් ලෝකයට මොන යහපතක්ද? මේ රටෙන් භාගයක් එතෙන්ට ආවොත් මේ රට මොන තරම් වාසනාවන්ත වෙයිද ආපහු සැරය? අපි කල්පනා කරන්න ඕනේ එතෙන්ට යන්න. අපි තුල තිබිය යුත්තේ එතෙන්ට යන්න උත්සාහය. බුදුරජාණන් වහන්සේ කීකරු වෙන එකයි වටින්නේ. ආන් එහෙම වෙන්න පටන් ගත්තොත් පින්නතුනි අපිට එළඹෙමින් තියෙන මේ නොයේ කරදර උපද්‍රව රෝග පීඩා හැම එකක්ම ක්‍රමක්‍රමයෙන් දුරු වෙන්න පටන් ගන්නවා. එහෙම නැති වුණොත් එන්න එන්න ඉදිරියට තියෙන්නේ මහ පුදුම කරදරකාරී යුගයක් බවට පත් වෙන්න පුළුවන්. අවුවෙන් හානි වෙයි, වැස්සෙන් හානි වෙයි, හුළඟෙන් හානි වෙයි, නායයන් වලින් හානි වෙයි, වසංගත රෝග වැඩි වෙයි, සතුරු කරදර වැඩි වෙයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මගට එන එක තමයි මේ සියලු උපද්‍රව පළවා හරින්නත්, සියලු සතුරන් පළවා හරින්නත් අපි කළ යුතු එකම දේ. අපිත් රැකිලා රටත් රැකගෙන ශාසනයත් ආරක්ෂා කරනවා නම් අපිට තියෙන්නේ අවි අතට ගන්න නෙමෙයි, අපිට තියෙන්නේ ධර්මය අතට ගන්න. ධර්මදරයෙන් බවට පත් වෙන්න අවි ගන්න පිරිසක් ඉන්නවා රටේ. ඒකට ත්‍රිවිධ හමුදාවක් ඉන්නවා, පොලිසියක් ඉන්නවා. ඒ අය ඒගොල්ලෝ ඒ රාජකාරිය කරන අතරේ අපි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයටම දායාද වුණොත්, පිරිසක් සිල්වත් වෙන්න පටන් ගත්තොත් රට ඇතුළේ අරගොල්ලන්ට ඒගොල්ලන්ගේ කාර්යයත් පහසු වෙනවා, අපිට කොහොමත් සුගතිය කරා ගමන් කරන්න ලේසි වෙනවා. විය යුත්තේ ඒක. නමුත් අපි ඇතින් නොවෙන්නේ මේක. අපි නොඑක අයට දොස් කියනවා. සමහර වෙලාවට සමහර ආගමික කණ්ඩායමක් තමන්ගේ ආගම වෙනුවෙන් ජීවිතෙත් පරිත්‍යාග කරනකොට අපි අපේ ශාසනය වෙනුවෙන් මොනවද කළේ කියලා ආපහු හිතන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා අපි ධර්මයෙන් ඈත් වුණා මිස ධර්මයේ කවදාවත් අපි අත්හැරලා ගිහිල්ලා නැහැ. 5000ක් කල් අදිෂ්ඨාන කළා නම් බුදුරජාණන් වහන්සේ ඒ එසේම තමයි. නමුත් පින්නතුනි යමෙක් මේ මාර්ගඵල නිවන තමන් තුල උපදවනවා නම් සඳහන් කළා එය දරන්නේ භාග්‍යතුන් වහන්සේගේ උපදේශය මත පිහිටලා නිසා ඒ පුජ්‍යලයන්ගේ මාර්ගයත් ඵලයත් නිර්වාණයට හරියටම අයිති වෙන විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හැබැයි ඒක ලබන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම තමයි අපි කටයුතු කරන්න ඕනේ. නිර්වාණයට හරියටම අයිති වෙන විදිහටම බුදුරජාණන් වහන්සේට අයිති වෙනවා. භාග්‍යතුන් වහන්සේට ලං වුණා වෙනවා. එහෙම නැත්තම් අපි ධර්මයෙන් ඈත් වෙන්න අපිට ධර්ම රත්නේ තියෙන සරණ පිහිට අහිමි වෙලා යනවා. පින්නතිනි බුදුරජාණන් වහන්සේට අපි හැම වෙලාවෙම ණයයි. මේ ධම්මදායාද සූත්‍රයෙන් විශේෂයෙන් සඳහන් කරන්නේ ඇයි? භාග්‍යතුන් වහන්සේට කොහොමත් අපි ණයයි. ඇයි? අද ඔබ විඳිනවා නම් ජීවිතයේ යම් සැපයක්, ආහාර පානවල අඩුවක් නැතුව, ඇඳුම් පැළඳුම් වල අඩුවක් නැතුව, ඉගෙනගත්ත බුද්ධි මට්ටම් වල අඩුවක් නැතුව, ගෙවල් දොරවල් යාන වාහන වල අඩුවක් නැතුව ඔබ යම් සැපයක් විඳිනවා නම්, යටත් පිරිසෙන් අනුන්ට අතපාන්නේ නැතුව
හිතේ සතුටින් කාලා බීලා ජීවත් වෙනවා නම් ඒකටත් අපි කාටද ණය? ඒකටත් ණයයි බුදුරජාණන් වහන්සේට. හේතු බුදුරජාණන් වහන්සේද අපිට රස්සාව දුන්නේ කියලා හිතෙනවා. බුදුරජාණන් වහන්සේද අපිට සල්ලි හොයලා දුන්නේ කියලා හිතෙනවා. අපිට සල්ලි හම්බුනේ රස්සාව හින්දා. අපිට රස්සාව හම්බුනේ ඉගෙන ගත්ත හින්දා. නමුත් හිතන්න ඕනේ අපිත් එක පන්තියේ කී දෙනෙක් හිටියද? පන්තියේ හිටපු හැමෝම විශ්වවිද්‍යාලයට ගියාද? හැමෝටම උපාධිය හම්බුණාද? ඒ පිරිසකට නොහම්බෙන්න පිරිසකට හම්බෙන්න හේතුව එක එක්කෙනාගේ බුද්ධි මට්ටමේ තියෙන උසස් පහත් බව. එහෙනම් ඒ වාගේ උසස් ප්‍රඥාවක් උසස් බුද්ධියක් ලබන්න මට පුළුවන් වෙන්නත් අනික් අයට බැරි වෙන්නත් හේතුව මොකද්ද කියලා හිතාම සම්බුද්ධ ශාසනය මුල් කරගෙනම පෙර අතීත සංසාරවල අපි කරපු මහ පිංකම් වල ප්‍රතිඵල හැටියට අපිට යම් සිවුම් විදිහේ බුද්ධියක් අනික් අයට වඩා ලැබිලා තියෙනවා. නමුත් කෙනෙක් උත්සාහ කළා වෛද්‍යවරයෙක් වෙන්න. පළවෙනි පාර, දෙවෙනි පාර, තුන්වෙනි පාර උත්සාහ කළා. අවස්ථා තුනේම ඔහුට වෛද්‍යවරයෙක් වෙන්න බැරි වුණා. ඒ අවස්ථා තුනම අත්හැරලා වෙනත් කාරණාවකට උත්සාහ කරාම ඔහුට ඒක සාර්ථක කරන්න වෙනවා. සාමාන්‍ය රැකියාවකට වඩා වෛද්‍යවරයෙක් කියලා කියන්නේ තාම සියුම් ප්‍රඥාවක් තියෙන්න ඕන කෙනෙක්. මිනිසුන්ගේ ජීවිතත් එක්ක කටයුතු කරන කෙනෙක්. නමුත් සියුම් ප්‍රඥාවක් ලබන්න සංසාරෙත් අතිශය සියුම් ප්‍රඥාවක් ලබන්න හේතු වෙන පින්කම් වැඩි වැඩියෙන් අපි කරලා තියෙනවානේ. කරලා විතරක් නෙමෙයි ප්‍රාර්ථනා කරලා තියෙන්නත් ඕනේ. අන්න එතකොට තමයි තේරෙන්නේ මගේ මේ පැවැත්මට භාග්‍යතුන් වහන්සේගේ උපකාරය කොච්චරද කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ අපෙන් උපකාර ලබන්නද? අදත් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ අපෙන් උපකාර ලබන්නද? අපෙන් දානේ බලාපොරොත්තු වෙන්නේ? අපෙන් සිව්පසේ බලාපොරොත්තු වෙන්නේ වැඩ ඉන්නේ? අපෙන් නම් රෝම කූපයක තරම් දෙයක්වත් බලාපොරොත්තු නෑ. නමුත් වැඩ ඉන්නේ ධාතුන් වහන්සේලා ඉතුරු කරලා පිරිනිවන් පෑවේ අපිට පින් සිද්ධ කරගන්න ඕන නිසා. අපිට පින් සිද්ධ කරගන්න ඕන නිසා අනුකම්පාවෙන් වැඩ ඉන්නවා මිසක් අපේ සිව්පසේ බලාපොරොත්තු වෙන්න කොහොමවත් වැඩ ඉන්නවා නෙමෙයි. යමෙක්ද ශ්‍රද්ධාවෙන් යෙදෙන්නේ, යමෙක්ද ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේට වඳින්නේ, තමන්ගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණයට යමක්ද බුදුරජාණන් වහන්සේ ළඟ පූජා කරන්නේ, ඒක මම මට පින් ලබන ක්‍රමයයි. ආන් ඒ නිසා ශ්‍රද්ධාවන්තයා ප්‍රඥාවන්තයා සමහර වෙලාවට මුළු දවසම වෙහෙසෙනවා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් පූජාවක් කරගන්න. තවත් කෙනෙක් චාරිත්‍රයට යන්තමට ගිහිල්ලා මොන හරි ටිකක් කැපද අකැපද සුදුසුද නුසුදුසුද මොකවත් බලන්නේ නැතුව ආසනෙ මත තැම්පත් කරලා දන ගහන්නෙත් නැතුව ඔළුව පාත් කරලා යන්නත් පුළුවන්. කෙනෙකුට එහෙම කරන්නත් පුළුවන්. කෙනෙකුට මුළු ජීවිතේම එක දවසක් එහෙම නැත්නම් මාසයක් නැත්නම් මුළු ජීවිත කාලෙම පූජ කරන්නත් පුළුවන්. එහෙම කටයුතු කරගෙන තමන්ට අවශ්‍ය දේ එතනින් හොයාගන්නවා මිසක් භාග්‍යතුන් වහන්සේට අපේ මොකවත් ඕනෙම නැහැ. ඒ නිසා අපි ශ්‍රද්ධාව තියෙන තරමට අපි බුදුරජාණන් වහන්සේට ළඟයි. පින්තුනි මෙතන සඳහන් කළා අපි බුදුරජාණන් වහන්සේට හැම කරුණක් ළඟම ණයයි කියන කාරණාවයි අපි සාකච්ඡා කළේ. එහෙනම් අපිට මාර්ගඵල ලැබුණෙත් කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසා. අපිට රහත් බව ලැබුණෙත් කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසා. භාග්‍යතුන් වහන්සේ මේ මගඵල හොයලා නුදුන්නා නම්, මේ නිවන හොයලා නුදුන්නා නම් අපි තනියම හොයාගන්න දන්නවද? අපිට තනියම හොයන්න බෑ. අපි මේක කලින් දේශනාවල සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේ ළඟට මේ විශ්වයේ හිටපු මහා ප්‍රඥාවන්තයා කියලා අපි සඳහන් කළා සරියුත් මහරහතන් වහන්සේ. මාර්ගඵල ලබන්න කලින්ම උන්වහන්සේගේ ප්‍රඥාව කොච්චරද? මහා කල්පයක් පුරාවට වහින මහවැස්සක මහ පොළොවට පතිත වුණු වැහි බිඳු ගාන කොච්චරද කියලා ඇහුවොත් අහපු ගමන් කියනවා. භාග්‍යතුන් වහන්සේමයි දේශනා කරන්නේ මහණෙනි මේක උපමාවක් නෙමෙයි, මේක තමයි සාරිපුත්තයන්ගේ ප්‍රඥාවිතරම කියලා. මහා කල්පයක් පුරාවට බැහැපු වැහි බිඳු ගාන කියන්නේ කොහොම ප්‍රඥාවක් තියෙන්න ඕනේද? ඒ වුණාට ඒ සෝවාන් වෙන්න කලින් තිබ්බ ප්‍රඥාව.
ඒ මහා ප්‍රඥාවන්තයාට තනිය සනියම සෝවාන් වෙන්න බැරි වුණා කියන කාරණාව අපි සාකච්ඡා කළා. එච්චර ප්‍රඥාව තිබිලත් තනියම සෝවාන් වෙන්න බැරි වුණා. එහෙනම් කවුද සෝවාන් වෙන්න මඟ කියලා දුන්නේ? අස්සජී මහරහතන් වහන්සේ. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතවා. මේ ගාථාවේ මේ කියපු මුල් පද දෙක දේශනා කරනවත් එක්කම පිපෙන්ඩ තරං මෝරලා 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 තිබිච්ච නෙළුම් කැකුලකට උදේ ලාහිරු කිරණ පතිත වෙනවත් එක්කම විකසිත වෙනවා වගේ මේ දහම් පද දෙක තුන ඇහෙනවත් එක්කම සාරිපුත්තයන් වහන්සේ උපතිස්ස හැටියට අති උතුම් සෝවාන් ආර්ය මාර්ගයට. එහෙනම් එච්චර ප්‍රඥාවන්තයාටත් තනියම මගඵල ලබන්න බැරි වුණා නම් ඔබයි මමයි ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නෑ. එහෙනම් අපි ලැබුවා නම් මාර්ගයක් ඵලයක් ලබනවා නම් මාර්ගයක් ඵලයක් කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසාමයි. ඒ නිසාම අපි භාග්‍යතුන් වහන්සේට ධර්ම රත්නේ පැත්තිනුත් ණයයි, ආමිෂේ පැත්තිනුත් ණයයි. හැම පැත්තෙම බුදුරජාණන් වහන්සේට ණයයි. අපි විඳින හැම සැපයක් සම්බන්ධයෙන්ම භාග්‍යතුන් වහන්සේට ණයයි. මේ ජීවිතවල විඳින යම් දුකක්ද තියෙන්නේ, ඒ හැම දුකක්ම භාග්‍යතුන් වහන්සේට පිටුපාපු නිසා අත්ෙච්ච දුකක්මයි තියෙන්නේ. ආන් ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ධම්මදායාද සූත්‍රයෙන් හැම තැනම අපට දේශනා කරන්නේ, මහණෙනි, මම නිසා ඉපදිච්ච ධර්මයේ නිසා ඉපදිච්ච ආමිෂයට කවදාවත් දායාද වෙන්න එපා. මම විසින් දේශනා කරපු ධර්මයට දායාද වෙන්න. ඒ ධර්ම මාර්ගයේ යනකොට ආමිෂ සම්පත් ඕන තරම් ලැබෙයි. නමුත් ඒ ආමිෂය හොයන්න හිතාගෙන මේ ශාසනය කටයුතු කරන්න එපා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ප්‍රගුණ කිරීම උදෙසා විතරක් ශාසනය කටයුතු කරන්න කියලා දේශනා කළේ. ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙමින් තියෙන නිසා ධම්ම දායාද සූත්‍රයේ තුලින් අපි සාකච්ඡා කරපු 8 වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමින් ඊළඟ දේශනාවේදී මේ සූත්‍රයෙන් තවත් කොටසක් සාකච්ඡා කරමු. අද දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ මත්තේගොඩ පදිංචි ගීතා ජයනිත්‍ති මහත්මිය. ප්‍රධාන අරමුණ ගීතා ජයනිත්‍ති මහත්මියගේ ආදරණීය මෑණියන් වන එල් බටුවන්තුඩාව මෑණියන් පරලෝසපත්ව වර්ෂ 7ක් පිරීම නිමිති කරගෙන වර්ෂ 7ක් සම්පූර්ණ වීම, 2029 මාසයේ 26 වෙනි දිනට යෙදීම හා පියාණන් වන ඩේවිඩ් ජයනිත්‍ති සහ සොහොයුරන් වන පියදාස ලක්ෂ්මන් අනුර සහ කපිල රාජපක්ෂ මහත්මයාගේ පියාණන් වන නන්දසිරි රාජපක්ෂ මහත්මයාට පින් අනුමෝදන් කිරීම සහ එම මෑණියන් වන රූබී ලලිතා රාජපක්ෂ මහත්මියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සහ පැමිණ සිටින සියලු දෙනාගේ නමින් මිය පරලෝ ගිය සෑම දෙනාටම පින් අනුමෝදන් කිරීම පිණිසත් වැඩමවා වදාළ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා ප්‍රාර්ථනා කරන්න අවබෝධයකින් ඉක්මං භවයකදීම නිවන් අවබෝධ කර ගැනීම පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ගීතා ජයනිත්‍ති මහත්මිය විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවී චිරජීවනයේ උදා වේවා. මේ අවස්ථාවට සහභාගී වුණ ලොකු කුඩා ඔබ සියලු දෙනාටමත් ඒ කුසල් එසේම හේතු වේවා. ඔබට අපිට සියලු දෙනාටම ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.